අර බල මේ බල කියලා මවකෝලෙ බෙදිලා ආමුදුරුගොල්ල බෙදිලා ඉන්නේ. මේ රට අතීතයේ ඉඳන් රැකිලා තියෙන අම්මේ තාත්තේ මම බය නැතු කියන බෞද්ධ පරිසරයේ මත කියලා. බෞද්ධ උරුමයේ මත. සුද්ධ නෙමෙයිද ඔය බලපිය හොඳට කල්පනා කරලා. සුද්ධ නෙමෙයිද ඔය අර බෙදියෝ දෙක. මන්දන්න තොරතුරු එක මං හොයාගෙන යද්දි මට අහු වෙනවා. සුද්ධ තමයි අම්මේ තාත්තේ මේ මල්ලතු අස්ගිරි කියලා බෙදලා තියෙන්නේ. ඈ එතකොට ඉන් එහා මම මොකුත් කියන්න ඕනද? අනම් මේ දා හිතවල උඹලට මේක දෙන්නේ මම මේ උඹලට හිතන්න දෙන්නේ. හිතලා උඹලගේ ජීවිතය සුන්දර කරගන්න මම දෙන්නේ. ඈ හිතපල්ලම් මේ දාද පොඩ්ඩක් යම්බුරු හිතපල්ලම්. අපිට වැරදිලා ඉවරයි. ඉතුරු චුට්ට හදා ගන්න ඕනේ නැද්ද බා? තව දුක් විඳලා ලෙඩ තව වැඩි කරගන්නද ඕන? අමතක කරන්න එපා මේ දාතේ අවුරුදු 45 දී ලෙඩ එනවාමයි. ඒක වළක්වන්න බෑ. ඈ මේත් බොනවා කියන්නේ නැහැ එළියට මට ආවල් ලෙඩ තියන කියන්නේ නැහැ හැංගියෝරා. එතකොට රජයේ මේ වෛද්‍ය තැන් වලට යන තැන් දැන් බොහොම අඩු වෙලා තියෙන මිනිතු. වැඩිපුරම පුජ්‍යලික තැන් වලින් ගන්නෙ. එතකොට මේ තොරතුරු එළියට යනවද? නෑ නියම් මේ තාත්තේ. එළියට යන්නේ නෑ. ඇයි රජයෙන් එළියට දාන්නේ අර වර්තාවක යොක් කරගෙන. අනේ එතනට ඔච්චරක් යනවා නම් උඹලා අමතක කරන් 100ක් ඉන්නවා නම් ලෙඩුවම් මේ 10ක් විතරක් ඇයි ඉතිතාලේ. අනේ 80ම කොහෙටද දුවන්නේ? අයියෝ. අයිය ඉක්මන් ඕන හදිදී ඕන අපේ අය ඉතිතාලේ පරක් ඔයේ. අතන ඉක්මන්. එතකොට තොපි කොහෙද වැඩිපුරම යන්නේ? ඊයේ ගියත් කමන අතනද මේද යන්නේ? ඕවා වාර්තා වලින් එළියට එන්න දැනද්ද? නෑ නෑ අම්මේ තාත්තේ. ඉතින් හිතපල්ලම් මේ තාත්තේ. ඈ. දව මට නම් පේන්නේ දවසෙන් දවස ලෙඩු බරපන්තියෙන් වැඩි වෙන්නේ. ඉතින් උඹලගේ දරුව ගොදුරු වෙනවා. පැක ගණිල්ල බන් දරුවන් අයියා අත්තියෙන් බී කරපල්ලා. විභාග පාස් කරලා වැඩක් නෑ අම්මේ තාත්තේ. ඊට වැඩිය වටිනවා දරුවව. අධ්‍යාත්මයේ පැත්තේ නොයි. අනිත් එක මොකද්ද? හොඳ ශරීර සුව පැත්තෙම මුංග ගොඩ නගලා තිබ්බත් මුන් ජීවිතේ ජය ගන්නවමයි. මොන දෙයකින් හරි මුන් ජීවිතේ. එතකොට උඹලා කියන ඉගෙන ගත්ත නැති උන් කුඩු ගන්නවා ගංජ ගන්නවා කියලා. හරි. එතකොට ඉගෙන ගත්ත නැති ගාන ඉගෙන ගත්ත උන් ගන්න නැද්ද ඔව්ව? එතකොට උඹලා කියන බලපන් ඉගෙන ගත්ත එක උදේ යනවා රෑ යනවා උදේ යනවා රෑ යනවා ඉගෙන ගත්ත නැති එකත් එහෙම තියෙනවා. ඒනට ඌ ඊට වැඩිය අඩුයි. ඌට අර බර නෑ ඔළුවට. මේ දන්න මේ සංකෝලයක් කියන ඒ ගෝල වැඩේ කර ආව ගෙදර. ඊටහාට බරක් තියනවද? නෑ ඊට උඩ විනෝද ඊට පව උදව්ද ආය වැට යන්න පුළුවන්. වෙනත් දැනකර කියාවක් කරන එකට කොහමද? ගෙදර ඇවිල්ලා දැන ගෙදර ඇවිල්ලත් මානසතර බරයි. ඇයි? හෙට ගිහිල්ලා තියෙන වැඩ. එතකොට මූ ජීවිත කාලෙම බරින් නෙමෙයි ජීවත් වෙන්නේ. ගතින් හිරගේ ඉන්න මිනිහත් එකයි අම්මේ තාත්තේ විභාග පාස් කරලා ඉහළට ගිහින් ලොකු ජොබ් කරන එකත් මම දකින්නේ මානසික පැත්තෙන් හිරගේ කියලා. ඔය දෙකම